අයිබෝවන් අපි අදත් ආවේ ක්‍රීඩාව ක්‍රීඩා පිටියේ තියෙන විශේෂිත තොරතුරු රහසක් අරගෙන විශේෂයෙන්ම පාපන්දු ක්‍රීඩාවේ විශේෂ තොරතුරු ටිකක් අරගෙන තමයි ආවේ මොකද අපිට විශේෂයෙන්ම ආරංචි ටිකක් ලැබුණා කූටලේකන කියන්නේ අම්මා ඒක මාර ඉන්ටරෙස්ටිං නේ කතා කරමු දැන් අනිත් මිනිතුන්ට වගේ නෙමෙයිනේ අපි රණි කරම හොරු හොරු කියලා ජස්වර් පාසෙට කියනවනේ ඔය බය නැතුව කියන්නේ පොඩ්ඩක් ඇත්තට නඩු ගානයි කියපු ජස්වර්ට අපි කියන්නේ හොරු කවුද කියන එක අපි දැන් පෙන්නනවා හැබැයි අපි මේ කතා කරන්නේ මේ වෙන කාටවත් නෙමෙයි මේ පාපන්දු ක්‍රීඩාවට ආදරය කරන ලීග් වලට පාපන්දු ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩකයින්ට අපි මෙන්නනවා හොරු කවුද හොඳ මිනිස්සු කවුද කියලා ඔබතුමාට පුළුවන් විශ්වවිද්‍යාලයෙන් ඡන්ද ප්‍රකාශ කරනකොට ඒක රහස් ඡන්දයක්නේ ඒ කවුරක්වත් දන්නේ නැහැ ඔබතුමාලා කාටද ඡන්ද දුන්නේ කියලා. නිවැරදි කෙනා තෝරගන්න අපි පාර හදලා දෙනවා. උරු කවුද? හොඳ මිනිස්සු කවුද කියලා හිතාගන්න. දැන් ජස්වර් මහත්තයාගේ නාමෝ ජස්වර් මහත්තයාගේ පාර්ශවයෙන් නාමෝ යෝජනා දීලා තියෙන වරක පිරිසක් විශාල පිරිසක්ම කූට ලේඛන දීලා තියෙන. සභාපති කවුද? ඒ නාගරාජන් මහත්තයා. හරිද? ඒ නාගරාජන් මහත්තයා ඉදිරිපත් කරලා තියෙනවා සහතික තුනක් ක්‍රීඩා කරා කියලා සහතික තුනක් සම්පූර්ණ බොරු සහතික විලා ඔප්පු කරලා ඉවරයි. අනුද සිල්වා මහත්තයා වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලියුමක් ලියලා මේක තහවුරු කරගෙන තියෙනවා. ඒ පාලිලංගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉහළ තියෙන ලියුම තියෙනවා. මේ ව්‍යාජ සහතික කියලා. ඉතින් තව කතා කරන්න දෙයක් නැහැ නේද? ජස්වර් මහත්තයාගේ ලියුම. මේ කාර්ය සභාව නියම සමිතියේ. තව කවුද? SSP නාගහව. SSP? ඔව්. නාගහව. ජනදීනා. චෝදනා. හරිද? මේවි කොමදවරු පොඩක් ඉන්නේ SSP නාගවතේල වයිස් ප්‍රෙසිඩන්ට් කමිටුවේ තරව දෙන්නේ. ඔව්. ඒක තව වයිස් ප්‍රෙසිඩන්ට් කෙනෙක් ඉන්නවා. නේවි එක. කොමදවරු කරුණාවක් කිලක. හරි? ආ. එතකොට එයා මම හිතන්නේ එයා ඇවිල්ලා අර මේ ලෙටර් එක ෆැබ්‍රිකේට් කරා කියලා නෝ. කොහමද? ලෙටර් වංචනික ලෙටර් හදලා විනාඩි. එතකොට දැන් ඔයා කියව තැනේ වයිස් ප්‍රෙසිඩන්ට්ලා දෙන්නෙක් ඉන්නවා. ඔව්. හරිද? ඔව්. හරි. ඊළඟව තව ඉන්නේ රංජිත් ටොටිකෝයි ડોක්ටර් අතර දෙනානේ. ඔව්. ඒ කියන්නේ ඒ අතර දෙනාට චෝදනා තියෙනවා. ඔව් රංජිත් බලනකොට මේ මෙහෙම වයිස් ප්‍රෙසිඩන්ට් ඒ නෑ. හොරු අලි බබාසා හොරු කතලියේ නේ මෙතන ඉන්නේ එත මේගොඩේ ඉන්නේ අලි බබාසා හොරු කතලියේ. එච්චරක් නෙමෙයිනේ. මේ කොච්චර දෙනෙක් ඉන්නවද කියලා කියන්න නම් ලෙටර් හෙඩ් හදලා මේ බොරු ලෙටර් හෙඩ් හදලා තියෙනවා ඔරිජිනල් එක තියෙනවා වෙනම අපි පෙන්නනවා ඔරිජිනල් එක මෙහෙම තියෙනවා. මේ බොරු ඒවා හදපුවා වෙනම තියෙනවා. නෑ නෑ අපි ඔය කතා කරන ගමන් එතන එනවා. එතකොට සයිප් යූසු සයිෆුසුප් කියන්නේ මේ මර්කට් ටයිලකින් ආපු අර අපේ මේ මොකද්ද මේ එයාට තිනවා කොලොම්බෙක්සීගේ අයිතිකාරය. එයා ක්‍රීඩා කරලා නැහැ. හරිද? එයා ක්‍රීඩා කරලා තිනවායි කියලා පෙන්වන්න ඉදිරිපත් කරලා තියෙන වංචනික ලිපි ටික අපි පැහැදිලි කරන්න ඊගාවෙ. මේ මොකද කියන්නේ දැන් කරනවද? නෑ නෑ මේ මම එයා ඇවිල්ලා ID ප්ලේයර්ස් ID එක දීලා තියෙනවා බාර දීලා තියෙනවා. ඔව්. ඒ කියන්නේ ඒක සාක්ෂියක් ඉදිරිය ගන්න පුළුවන්. ඔව්. මේ සාමාන්‍ය ක්‍රීඩාස් අපේ ක්‍රීඩා නීතිය අනුව යාලා ක්‍රීඩා කරලා තියෙනවද කියලා බලන්නේ සාතිකවලු. සාතික කියන්නේ ටීම් කාඩ් එකනේ. ටීම් කාඩ් එක නෙමෙයි ටීම් ප්ලේයර්ස් වල දෙන එක. ටීම් කාඩ් එකේ යන්නේ නැමනේ. එහෙමද? ටීම් කාඩ් එක චෙක් කරලා තියෙනවා. ඒ කියන්නේ ආවල් දවස්වල යා සෙල්ලම් කරලා තියෙනවද කියලා බලනකොට ටීම් කාඩ් එක නැමනේ. අනේ ටීම් කාඩ් එක නැමනේ. ID කාඩ් එක හදාගන්න. ID කාඩ් ඕනි කියන එක හඳුන්වන්නේ. කොටි රස්තවාදීන් කොච්චර ID කාඩ් හදාගෙන ආවද? මේ මම අනිත් එක යා ක්ලබ් එකක් තියාගෙනනේ. ඔව්. යාගෙන ක්ලබ් එකේ මෙයාට ඕක කරන්න බැරි කමන්නේ නැහැ. ඔව්. යාටත් ඒ චෝදනා තියෙනවා. ඒ ඒක ක්ලබ් එකේම කරපු ඩිසයින් එක ගිවනා ප්‍රින්ට් කරලා දෙයි. එහෙන් බැලුවනි කකුලක් නැති කෙනෙකුට ෆුට්බෝල් ගහවයි කියලා තාරිය ගන්න පුළුවන්. කොලොම්බෙප්සි එක ගන්න පුළුවන්. ඒක නේ කියන්නේ. කොලොම්බෙප්සි එකේ අය දෙන අවශ්‍ය නම් කකුලක් නැති කෙනෙක් ෆුට්බෝල් ගහවයි කියලා ගන්න පුළුවන්. ඒක හරි අසාධාරණයි. මෙන්න මේ වගේ හොරු රොත්තක් ඉන්නේ. ලීග් වල ඉන්න වැඩිගත් මහතුන්ට අපි කියන්නේ මේවා බොරුද කියලා පෙන්වන්නම් අපි. ඔව්. අපි බොරුද නැත්ද කියලා අපි පෙන්වනවා මේවා. මම අපි ලිපිත් එක ඉදිරිපත් කරනවා.
අපිට දැන්ටත් තියෙනවා ප්‍රාදේශීය ලේකම්කාරය වරුණා ප්‍රාදේශීය ලේකම්කාරයලෙන් මේවා සේරම හොරු හොර සාතික ව්‍යාජ සාතික කියලා ඒකු ලියුම තියෙනවා අපිට. එතකොට සීවලි එතකොට ජස්වර් මහත්තයර ලැජ්ජ නැද්ද? හොරු ටිකක් එක්කව කරගන්න. එතකොට සීවලි මට කියන්න. දැන් ඔය කියන විදිහට වයිස් ප්‍රෙසිඩන්ට්ලා අතර දෙනාටම චෝදනා තියෙනවා. හරිද? ජස්වර් මහත්තයර චෝදනාවක් තියෙනවා. මේකම පොලිසියෙන් අහන්න මේක. යා යා චෝදනා නම්බර් 1 නේ. ඔව්. හරිද? මං කිව්වේ මේ ඉතුරු අතර දෙනා ගැන. ඔව්. දැන් මං අහන්නේ දැන් මේ ඔක්කොම ප්‍රතිවාදියෝ ඔබ්ජෙක්ෂන් කරලා ඒයි නිලවරණ කමිටුවේ කිසිම මේ දෙයක් කරන්න බැරිුනේ. ඉතින් ඒකෙම පැහැදිලිව පේනවනේ නිලවරණ කමිටුව පක්ෂග්‍රාහී කියන්නේ ඒකට හොඳම සාක්ෂියනේ. ඒක තමයි හොඳම සාක්ෂිය. ඒ පෙන්නලා දීලා තේ වැරදි පෙන්නලා දීලා නැහැ. ඒකට අවක් කියන්නකො මම ක්‍රීඩා මාත්‍යංශකව මේ නිලවරණ කමිටු සභාපති මොකද්ද මේ ලෙටර් එකක් කියවලා තාක්ෂණ කරලා කියලා. ඔව් දැන් කුමුති මාය මාත්‍යය පාසලෙන් අවියාජන කරානේ. ඔව්. නිලවරණ අවියාජන කමිටුවට. ඒකිනුත් පිළිගත්තේ නැහනේ. ඊට පස්සේ කරන්න තියෙන කාර මොකද්ද? කියදෙම ඒකලංගේ මේ මව් සංගමේ නෑ මං කියන්නේ අමාත්‍යංශර කලින් ඒගොල්ලන්ට FIFA එකට කියන්න පුළුවන් ඒගොල්ලන්ට අසාධාරණයක් වුණා කියලා. ඔව්. AFC එකට කියන්න පුළුවන්. ඔව්. ඒ දැන් ක්‍රීඩා මාත්‍යංශ ඊළඟට තියෙන අවියාජන මෙතනින් ක්‍රීඩා මාත්‍යංශ දාන්න පුළුවන්. දැන් ඒක දැම්මනේ. ක්‍රීඩා මාත්‍යංශ දාන්න. ඒක දැම්ම ආරංචියද බය වෙලානේ මේ. කියන්නේ අවියාජන කවදියේ මජිත් මාත්‍යත් බය වෙලා. එයා මොනවද බය වෙන්නේ? එයා ඇවිල්ලා මම. එයා මොන එයා 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 මේ නිල මේ අවියාජන කම්පියුනියෙන් නියෝජිත එකක් නේ දැන් ඇතිරේ. එයාම කියනවා ක්‍රීඩා මාත්‍යංශ මැදියක් වුණොත් තහනමක් පැටලලා ගොස් වෙයි. හරිද? එයාට ඒවයි දෙයක් තියෙනවා කියන්නේ. එයා ඒව කතා කරන්න අවශ්‍ය නැහැ. එයාට තියෙන ඡන්ද කරලා තියන්න. ඒක එයාට තියෙන දේ ඒකනේ. නමුත් එයා මේ ඇමතිතුමාව බය කරනවා. හරිද? දැන් ඇමතිතුමා මොම බය කරන්න පටන් ගත්තා. ඔව්. කීවා ඔයා මැදියක් වුණොත් මේක වෙයි කියලා. නමුත් FIFA එකෙන් සුමති මාත්‍ය ප්‍රශ්නේ කරලාම විමසලා ඇවිල්ලා දෙනවා තියෙනවා. අපි ඒක කොහොමද පෙන්වන්න? ඒකේ කියන්නේ ලංකාවේ නීතියට යටත්යි. FIFA එක වැඩ කරන්නේ. අසාධාරණ නිලවරණ කමිටුව සම්බන්ධව ලංකා ඔව් යම් කිසි අසාධාරණයක් කියලා තියෙනවා නම් ඕනේ මේ මේ සාධාරණ කිතු කර ගන්න පුළුවන් ලංකාවේ නීතිය අනුව ඒකට ඒකට ඉඳී තියනවා කියලා. ඉතින් තව මොනවද? මේමනේ එක එක සීවලි ඕනම රටකට අදාළ වෙනවනේ. ඒක සමංගේ රටවල් වල සමංගේ නීතියක් කියලා තියෙනවා. ඔව්. මේක අපිට මේ මේ කඩන්න බෑනේ. ක්‍රීඩාව තියෙන ක්‍රීඩා උන්නති වෙනුවෙන් අපි වැඩක් කරන්නේ. යාලේ කරි යාලා යාලේ කරියට මේ මාත්ම ගතින් කර කියනවා. අපේ කට්ටිය මේ කරන්නේ ඔක්කොම තනි කර දෙකයි කර වැඩනේ. ඒක නේද? FIFA එකේ මේ ව්‍යස්තාව වුණා. මේකම මෙතනට ඕන විදිහට මේ විදිහට ඒක තියෙන විදිහට නීති හදනවා. මවනවා. මේ ඒගොල්ලන්ට අසාධාරණ මේ හදනවා. විනාශ කරනවා. මෙහෙමයි FIFA එකේ කියන්නේ. නමුත් FIFA එකෙන් විමසලා අරන් තින්නේ දැන් මේ අසාධාරණයක් වෙනවා නම් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. අම මං ආනේ ජස්වර් මාතු මොකටද ලැජ්ජාවෙන් මොකටද බය? ඔච්චර බය වෙන්නේ මොකටද? තමන්ගේ දැන් කී දෙනෙක් තමන්ගේ පාසලේ ඉන්න කී දෙනෙක් හොරුද? ඒක අපි ඔප්පු කරනවා. ඔප්පු කරලා ඉවරයි මලා. අනිත් එකේ හරි බයයි යා මාතුලත් බයයි මට පේන විදිහට මේ කියන්නේ වාර මාතක ඇති. ඔව්. මට තවසකයක් ආවා. අපිව ඔක්කොම මේ WhatsApp සමූහයට එකව කරානේ මේ FFSL official කියලා කියන්නේ ෆුට්බෝල් සම්මේලන ඔෆිෂල් ගෲප් එක කියලා. ඒකේ තමන්ට කැමති අකමැති කට්ටියට එයාව රිමූව් කරනවා. ඒ කියන්නේ තාමත් එයා සභාපති වෙලා ඉන්නේ. එහෙම ඉන්නේ නැති නැත්නම් ඉතින් එයාට විශ්වාසයෙන් මේකට. එයා සභාපති රැඳගෙන ඉන්නවා දැන්. ආරංචි වල ඉන්න කාලේ ඉඳන්ම සභාපති රැඳගෙන ඉන්නේ. එතකොට සිවිලෝ එතනවල මේ ජස්වර් බය වෙලාද නැත්නම් ජස්වර්ගේ කණ්ඩායම බය වෙලාද? මේමනේ ජස්වර් එක එකතු වුණේ මේ සමගි සම්මා සමගියෙන් සමාදානෙන් වැඩ කරන්නේ නෙමෙයි. ඒ මේ තුන් දිනාට තියෙන්නේ න්‍යාය පත්‍ර තුනක්. පාරවල් තුනක්. හැබැයි ඒක පැහැදිලි වෙන එකක් තමයි අපේ බෞද්ධයාවේ සභාපතිගේ කුටලේකනේ ලිදක් තියෙන. ආ හරි. ඒක කොහොමද ඒක මොකද වෙලා තියෙන්නේ ඒක? ඒක බෞද්ධයාවේ සභාපති ડોක්ටර් මණිගේ කෙනෙක්නේ. ඒතෝතේ. ඔව්. මේ එළිය මෙයා ඉදිරිපත් කළ කූටලේකන ගැන අනිත් පාර්ශවයට ඔත්තුව දීලා තින්නේ ඒගොල්ලන්ගේ කතාවක්. ඔව්. කවුද පුද්ගලයා? මේමයි මම පුද්ගලයා කවුද කියන්නේ නැතුව මෙහෙම කියන්න තේරුම් ගන්න. තමන්ගේ තාත්තා කියන දේවත් අහන්න නැතුව විරුද්ධව මේ කටයුතු කරලා තින්නේ. හරි? තමන්ගේ තාත්තා කියන දේවත් අහන්න නැතුව ඉතුවක්කාරගමට ජස්වරකේ එකතු වෙච්ච කෙනෙක්. හරිද? එයා තමයි මේ ගිනිගෙඩිය පත්තු කරලා තින්නේ අනිත් පැත්තට.
ඒකෙන්ම දැන් තේරුම් ගන්න ඔයා කියන්නේ අර ආසයි බයයි ආසයි බයයි යා එයා ආසයි බයයි කියන්නේ මේමයි ආසයි බබා ආසයි බයයි කියන වචනේම ආවේ ඒගොල්ලන්ගෙම මේ දැන් ඔය ඒගොල්ලන්ගෙම පැත්තෙන් තමයි ආවේ ඒගොල්ලන්ගෙම පිළිසෙ මේ ඔය තුන් කට්ටියෙන් එක්කෙනෙක් තමයි මෙයාට ආසයි බයයි කියලා දැන් නම දැම්මේ ඔව් නම දැම්මේ ඒක දැන් අපි දැන් ඒක හොඳට ප්‍රසිද්ධ වෙනවා දැන් අපි ඒක ඒක තමයි අපි වාචික කරන්නේ එයාගේ පැත්තේ එක්කෙනෙක් තමයි මේ බෞමියාව සභාපති. වාගන්නේ මෙයා මේ බෞමියාව සභාපති ගැන ඔක්කොම ඔත්තු ටිකයි විස්තර ටිකයි දීලා තියෙන්නේ මේ ජස්වර්ගේ පාර්ශවයෙන්ම තමයි. ජස්වර්ගේ පාර්ශවයෙන් මේ ආසයි බයගේ පාර්ශවයෙන්. ඒ මොකද ඒයෙන් කරන්නේ? ඒ කියන්නේ ඒක තමයි කියන්නේ. සමහර විට මේ බෞමියාව එක්කෙනා ආසයි බයගේ ටීම් ඇක්ට් වෙලා සභාපති සභාපති වෙන්න ඉන්න එක්කනත් එක්ක යාරුණාක් දන්නේ නැහැ. මමයි සභාපති කියලා ඉතින් ඉන්න එක්කනට සෙට් වුණාක් දන්නේ නැහැ. ආ එතකොට බය වෙන්න. ඒක දෙන්නම් බොට කියලා දුන්නා වැඩි. හරිනේ. ඒ කියන්නේ එකට එක නැහැ. එකට එක නැහැ. ඉතින් හිතා ගන්නකෝ ඔය තුන් දෙනාගේ පත්තිම ආවුනොත් උද්බෝල් තියෙයිද කියලා හිතා ගන්නකෝ. ආ මණ්ඩලෙත් ලොකු කතා. මණ්ඩලෙත් නෑ බිල්ලිවත් නැති. ඒකත් කුලියට දෙනවා නැත්තම් විකුණනවා. කොහමද? හොරොප්පුවක් කතරේ ඕකත් තිබුණා. ඇත්තට මේ දැන් පුද්ගලයා එළිය කියාගෙන ඉන්නවලු තමන්ට මේ දේශපාලන අයියක් තියෙනවා කියලා ඒ කතාවත් එහෙමයි එහෙම කියන එකට උත්තර දෙන්න තියෙන්නේ මේකයි මේ හොරකම් කරලා පුරුදු කෙනෙක් නේ ඔය සබාව දෙන්නේ නගලන්නේ ඉතින් ඒ හොරු සමග එකතු වෙන්න පුළුවන් හොරු ඉන්නවනේ පාර්ලිමේන්තුවේ ඉතින් එහෙම අයගේ උදව් ගන්න පුළුවන් ඔරාට හොරිතුන් උදව් ගන්න පුළුවන්. අනිවාර්ය ඒකයි අරවා කිව්වේ කලින් අර අපි කලින් කිව්වා විදියට අනුරජස්වර අනුර මේ රන්ජිත් රොට්ටිව කිව්වා විදියට පයින් ඇවිල්ලා BMW. ඔව්. ඉතින් ඔරුවෙක් එක්ක තියෙන ඕනේ හොරුනේ. ලැජ්ජා බෑග් තියනවා නම් වැඩිකඩකමක් තියනවා නම් එහෙම වෙන්නේ නැහැ. අපි කණගාටු වෙන්න ඕනේ මේ ડોක්ටර් මනිට වෙච්ච දේ. लोको සමාජගත කරලා ඉවරයි මෙලා මේ වෙනකොට ජස්වර්ගේ කියපු දේවල් ටික ඔක්කොම සමාජගත කරලා ඉවරයි. හැබැයි මේකින්ද එයාට ලැජ්ජ නැහැ. ඒකින්ද එයාට පුළුවන් ජස්වර්ගේ කියන එයා මොකද දැන් ගමෙත් ලැජ්ජ නැතුවනේ ඉන්නේ. ගමෙත් ඉන්නේ නැහැ. හැබැයි ડોක්ටර් එවිල්ලා තමන්ගේ ගමේ කියන්නේ එයා මම එකතුනේ රංජිත් එක්ක කියලා. එයා කවදාවත් ජස්වර් ගැනම පාවිච්චි කරන්නේ නැහැ. ඔව්. ඒ කියන්නේ එයා පෙන්න ගන්නවද එයා ජස්වර්ට කියලා නෑ මම රංජිත් එක්ක ඒවා ඉතින් කියලා වැඩක් නැහැ පෙන්නන්න නම් වෙන්නේ නැහැ තුන් දෙනා කරට කරේ කරට අත දාගෙන ඉන්නකොට අරියත් එක්ක යාළුනා මෙයත් එක්ක යාළුනා කියලා නැහැ ජස්වර්ගේ කරේ තමයි දෙන්න ගැහක් තියෙන්නේ ඒ කියන්නේ මේ ඒ කියන්නේ මේ වගේ තමන්ගේ ආසවල් වලට ඕනම දේක් පාවා දෙන්න පුළුවන් ලංකාවේ ඉන්න ඒ කියන්නේ පොඩ්ඩක් ඉතල බලන්න මේක ඇවිල්ලා අහිංසක මිනිස්සු ක්‍රීඩා කරන ක්‍රීඩාවක් ඒ කියන්නේ ගමේ දොළේ ඉන්න හැමෝම කරන්න පුළුවන් ක්‍රීඩාවක් මේ ඉන්න අයිසක දුප්පත් මිනිස්සු හැමෝම පාව දුන්න දෙයක් වගේ නේ. එහෙම නේ නැහැ කියලා තියෙන්නේ. තමන්ට ෆුට්බෝල් ෆෙඩරේෂන් එකේ කොහොම හරි මොකක් හරි කැලේක එළිලා ඉන්න ඕන වුණාම මේ කරන්නේ ඕවා තමයි. කරන්නේ තමන් එළිලා ඉන්න තමන්ගේ අඳුන්ට දාලා හරි මේ තමන්ගේ තමන්ට තියෙන ඡන්ද පහවයි කියලා දන්නකොට එයා දන්නවා ලබාව දෙන්න බෑ කියලා. එතකොට මොකක් හරි නැට්ටක් එල්ල ගන්න බලන්නේ. එතකොට හොරාගේ හරි හොරාගේ අම්මගේ යන්නේ හරි එල්ලේ. सामेलन रंजित रंजित रोटी को यालू इतना
එහෙමයි මාව සමාල්ලාට ඉතින් යාළුවෙක් වගේ තියෙනවා නේද සමාල්ලාට යකෙක් වගේ තියෙනවා මම දහතුරෙක් වගේ තියෙනවා ඇති කරන්න දෙයක් නැහැ කියන්න ඕන දේ මොකාට වුණත් කියන්න මට පුරුදු වෙලා තියෙනවා මේක ක්‍රීඩාවතුමා සයිලන්ට් නැත්තම් එයා මේකට මොනක් කරන්නේ එයා අත කුච්චන්නේ තියෙන්නේ එයා මේ අත කුච්චන් තියෙන්නේ තාම මේ ඒ වේදනාව තියෙන ඇතිනේ දැන් එයා අත කුච්චගෙන ඉන්නේ එයා දැන් ඕවට බයයි ඒක ෆුට්බෝල් අතහැරලා ක්‍රිකට් උත් අතහැරලා ඔක්කොම අතහැරලා සමහර දැන් නෙට්බෝල් අල්ලගෙන ඉන්නේ ගෑනු ටිකක් නේ ඉන්නේ ඒ නිසා ඒක හිඳ වෙන්නේ නැතිනේ ඔයත් උන නෙට්බෝල් ගාව කරන්නේ මම එයාට වැඩ ගන්නවා නෙට්බෝල් ගැන නෙට්බෝල් වල ඉන්න කට්ටිය ඔක්කොම ගැන එයාට වැඩ ගන්නවා දැන් මේකට විසඳුම මොකද්ද මේ මම කියොත් උරු බලවත් වෙනවානේ ඒක කරලා ඉවරයි උරු බලවත් කරලා ඉවරයි වෙන්න දෙයක් නැහැ අමාත්‍යංශෙම තමයි ඒක වෙන්නේ බල බලවත් උරු බලවත් කරලා කියන්නේ අමාත්‍යංශය උරු නැතුලේ ඉන්නේ මං කිව්වේ සංගම් කී නීති විරෝධී සුදුසු නැති පුද්ගලෝ කී දෙනෙක් අතරේ සංගම් තියෙනවද කියලා මම කිව්වේ ඒ හොරු බලවත් කියලා අපි කියන දේවල් අහන්නේ අපි වාවක් කිව්ව ගමන් ඔරෝන ගොරෝන එහෙනම් මේ 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 කෝප් කමිටුවේ සභාපති කිව්වා වගේ ක්‍රීඩාවට ක්‍රීඩා අමාත්‍යංශය නම් දුර්වල අමාත්‍යංශයක් අපේ කෝප් කමිටු ඉස්සරහට ඇවිල්ලා නැහැ කිව්වේ ඒකනේ කිව්වේ ඉතින් එච්චරනේ අපි අදට මේ ඇති කියලා දෙනවා අපි ආයි මම කිව්වා වගේම කුසලා සරෝජිනී වර්තාවයි හරිද යේමන් තරගාවලිය ගැන කතා වුණේ අරගෙන අපි එන්න එහෙනම් අදට ආයි ආයි